අඩු ඉන්සූලින් ප්‍රමාණය කෘත්‍රිම වශයෙන් අපි එන්නත් මගින් අපි ශරීරයට ඇතුල් කරනවා. රුධිරයේ තිබෙන සීනි පාලනය කිරීම. මේක නිසා කවදාකවත් මේක නිට්ටාවට සුව වෙන්නේ නැහැ. නමුත් අර දියවැඩියාවට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ, දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රමය අනුව කරන්නේ අග්න්‍යාශය නැවත ප්‍රකෘතිමත් කිරීම. අග්න්‍යාශයක ටිකින් ටික ඒක ක්‍රියාකාරීත්වය වැඩි කිරීම. වැඩි කිරීම තුලින් ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ විදිහට අග්න්‍යාශය නැවතත් ප්‍රකෘතිමත් කරගන්නට පුළුවන් නම් එතකොට දියවැඩියාව නිට්ටාවටම සනීප වෙනවා. මොකද ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් ශරීරයෙන්ම නිපදවලා සීනි ප්‍රමාණය සම්බරපත්තකට ගේනවා. මේ වගේ දේවල්. එතකොට අපිට හાર્ට් බ්ලොක් එකක් ආවොත් අපි ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාවේ හැටියට තිබෙන්නේ ශල්‍ය කර්ම විතරයි. නැත්තම් ස්ටෙන්ට් එකක් දාන්න ඕනේ. නමුත් මම දන්නවා තව වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ, දේශීය වෛද්‍යවරු. මම ඔවුන් එක්ක සම්බන්ධතාව පවත්වනවා. ඒ ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලින් ඒ රෝගීන් බොහෝ ගණනක් මට හම්බ වෙලා තියෙනවා. ඒ බ්ලොක්ස් දියවිලා ගිහිල්ලා. දැන් මේ සියල්ලම මේ ප්‍රතිඵල තිබුණත් මේ ඇත්ත తత్వය කුමක්ද කියලා තවම හොයාගෙන නැහැ. එකම ප්‍රධාන හේතුවක් තමයි දැන් මේ ඖෂධ සංග්‍රහයක් නැහැ ලංකාවේ. මම ආපු කාලෙම අපි ඖෂධ සංග්‍රහය හැදීම, දේශීය ඖෂධ සංග්‍රහය හැදීමට අපිපත් කළා අපි දිනනවා. ඉන්දියාවේ මේකට ගත වෙලා තියෙනවා අවුරුදු 13ක් විතර. නමුත් අපිට ඒ තරම් කල් ගත වෙන්නේ නැහැ. අපිට අවුරුදු 5කින් 6කින් ඉවර කරත හැකි. මොකද ඒ ඖෂධ සංග්‍රහයේ කොටසක් එහෙ ඖෂධ සංග්‍රහය තියෙනවා ඉන්දියාවේ. ඒකම ඖෂධ. ඒතොර ඉතුරු ටික තමයි අපිට දේශීය වශයෙන් තිබෙන ඖෂධ ඒවත් ටික තමයි අපිට ඖෂධ සංග්‍රහයට ඇතුල් කරගන්නට ඕනේ. ඒ වගේම අපි පරිවේෂණ ඒකකයේ ඉතාමත්ම ශක්තිමත් කරා. ඒකට මහාචාර්යවරයෙක් පත් කළා. මේ හැම එකටම බොහොම බාධක වෙනවා. මොකද නාවින්නේ ඉන්න කට්ටියත් මේ බොහොම අය තවමත් ඒගොල්ලන්ට අවශ්‍ය සමහරුන්ට ඕනේ මේ සිංහල වෙද මහත්තයෙක් හදන්නට. සිංහල වෙද මහත්තයෙකුට මේ ජාත්‍යන්තර තත්ත්වයේ තරඟයකට සහභාගි වෙන්නට බැහැ. අපි හදන්න ඕනේ දේශීය වෛද්‍යවරයෙක්. විශාල ඥානයක් තිබෙන. ඒකට තමයි පසුගිය රජයන් මේකට උපාධිය ආරම්භ කළේ. දැන් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තිබුණා. අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය අවුරුදු 10000ක් ආපස්සට ගමන් කරනවා. ඉතිහාසයේ අවුරුදු 10000කට පෙර සඳහන් වෙනවා. පළවෙනි සඳහන තියෙන්නේ ඉතිහාසයේ රාවණ රජු කාලේ මේ තිබුණ වෛද්‍ය ක්‍රම. તો රාවණ රජුත් දේශීය වෛද්‍යවරයෙක්. රාවණ රජු ජාත්‍යන්තර සම්මේලනයකට ඔහුගේ ප්‍රධානත්වයෙන් ඔහුත් සමග නියෝජිත පිරිසක් හිමාලය අඩවියේ තිබුණ ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගී වෙලා තිබෙනවා. ඒක තමයි මුල්ම සඳහන්. ඊට පස්සේ අපේ රටේ හිටපු අග්බෝ රජු. ඔහු තමයි ලෝකේ පළවෙනිම රෝහල හදන්නේ. ඒ රෝහල දේශීය වෛද්‍ය ක්‍රමයට තිබෙන රෝහලක්. ඒක තමයි ලෝකයේ සඳහන් වෙන්නේ ලෝක ඉතිහාසෙම ආරම්භ වෙන පළවෙනි රෝහල. ඊට පස්සේ බුද්ධදාස රජුරුව. බුද්ධදාස රජුරුව තවත් ඉස්සරහට ගෙනියනවා මේක. ඒ වගේ ඉතාමත්ම ඉහළ තලයකට තිබුණා. දැන් මේ දේශීය වෛද්‍ය විද්‍යාව තමයි 1845 වෙනකන් අපේ රටට පළවෙනි බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා පැමිණෙන තුරු අපේ රටේ කට්ටියගේ සෞඛ්‍ය බලාගත්තා. මතක තියාගන්න අද ඉන්නේ ජනගහනය මිලියන 21යි. එදා අනුරාධපුර පොළොන්නරුව රාජධානි කාලේ මේ රටේ ජනගහනය හිටියා මිලියන 63ක්. එතකොට අනුරාධපුරේ එක වහලකට කුකුලෙක් ගොඩ වුණොත් ඒ කියන්නේ ඒ කුකුලා බහින්නේ පුළුවන් පොළොන්නරුවේ වහලකින්. ඒ තරම් ජනගණත්වයක් එදා තිබුණා. ඉතින් ඒ සියල්ලගේම සෞඛ්‍ය බලාගත්තේ මේ දේශීය වෛද්‍ය විද්‍යාවෙන්. හැමදාම ආයුර්වේද වෛද්‍යවරයව දේශපාලන වේදිකාවේ පාවිච්චි කරා. බෙදගමට තැන දෙනවා කියලා. ඒ තැන දුන්නට මම එනකොට උපාධිධාරීන් 700 ගාණක් රස්සාව නැහැ. දේශීය වෛද්‍යවරු. බටහිර වෛද්‍යවරුන්ගේ උපාධිධාරීන් ඔක්කොම රස්සාවේ. ඒකට කියනවා එක කට්ටියට මදි කියලා. නමුත් දේශීය වෛද්‍ය උපාධිධාරීන්
හත්සය ගානක් රස්සාව නෑ. හැබැයි කියන දේශීය වෛද්‍ය විද්‍යාවට අපි තරම් කරපු කට්ටිය නැහැ කියනවා. අවුස් මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ තවමත් විශාල හිස්තැන් තිබෙනවා. පිළිකාවට නිට්ටාවට සුවයක් නෑ. දියවැඩියාවට නෑ. ඒ විදිහටම කැඩුම් බිදුම් වලට සල්ල කර්මයක් ඇරෙන්නට කපල කොටලා මිසක් වෙන ක්‍රම ප්‍රතිකාරයක් නෑ. එතකොට දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා එහෙම කපන්නේ නැතුව ඒ අස්ථි සම්බන්ධ කරන ක්‍රම. එතකොට මේවා දියුණු කරන්නට ඕනේ. ඒ අයට උදව් කරලා ඒක දියුණු කරලා විද්‍යාත්මක විදිහට මේවා ඉදිරිපත් කිරීමට ඒ ප්‍රතිකාර ක්‍රම ඒවා ප්‍රමිතියකින් යුක්තව කිරීමට තමයි අපේ ඉස්සරහ තියෙන අභියෝග. මේ ඔක්කොම අභියෝග වශයෙන් අපිට තිබෙනවා.